Hi everyone, welcome to the program Spoken English for Daily Use. අපි සුපුරුදු විදියටම Spoken English for Daily Use වැඩසටහනින් කතා කරන්නේ එදිනදා භාවිතයට අත්‍යවශ්‍ය වන වාක්‍ය රටාවන්, එහෙම නැත්නම් ව්‍යාකරණ, එහෙමත් නැත්නම් වාක්‍යයන් සම්බන්ධවයි. Now look at this. මම දෙනවා. මේවා බොහොම සරල වාක්‍ය බව ඇත්ත. එක් වාක්‍යාංශ ඇත්තටම. නමුත් මේ පොඩි දේවල් නැත්නම් මේ කෙටි දේවල් දන්නේ නැති කෙනෙකුට දිග නිර්මාණයක් කරන්නට බෑ දිග වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ ඒ නිසා තමයි කෙටියෙන් වුණත් අවශ්‍යම දේ මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ I give මම දෙනවා එතකොට අපි මට දෙනවා කියලා කියන්නේ කොහොමද අන්න එතනදී ඔයාට පැසිව් වොයිස් පාවිච්චි කරන්න වෙනවා I am given I am given මට දෙනවා for an example I am given 10,000 rupees per month මාසෙකට එතකොට මේ කියලා තියෙන්නේ මොකක්ද මට දෙනවා මාසෙකට රුපියල් 10000ක් I am given 10,000 rupees per month ඉතින් මේ වගේ දේවල් අපිට කියන්න සිද්ධ වෙනවා එතකොට ඔයා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මෙවැනි verb structure එක ක්‍රියා ස්වරූපය මෙන්න මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ ඒ කියන්නේ passive voice වාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඉතින් ඔයාගේ දක්ෂතාවය කුසලතාවය මත මේ දේවල් දීර්ඝ කරගන්න පුළුවන් මේ වාක්‍ය දීර්ඝ කරගන්න පුළුවන් we give අපි දෙනවා we are given අපිට දෙනවා for an example we are given 10,000 rupees per month අපිට දෙනවා මාසෙකට රුපියල් 10,000 you give ඔබ දෙනවා you are given ඔබට දෙනවා එහෙම නැත්නම් You give ඔබලා දෙනවා ඔයාලා දෙනවා නැත්නම් ඔබලා දෙනවා you are given ඔබලාට දෙනවා you are given 10,000 rupees per month ඔබට එහෙම නැත්නම් ඔබලාට දෙනවා රුපියල් 10,000ක් මාසෙකට they give ඔවුන් දෙනවා they are given ඔවුන්ට දෙනවා they are given 10,000 rupees per month ඒගොල්ලන්ට රුපියල් 10,000ක් දෙනවා මාසෙකට දැන් බලමු අපි he she when කතුරු පදයක් සමග මේක කොහොමද පාවිච්චි කරන්න කියලා he gives ඔහු දෙනවා he is given ඔහුට දෙනවා he is given 10,000 rupees per month ඔහුට දෙනවා මාසිකට රුපියල් 10,000ක් she gives ඇය දෙනවා she is given ඇයට දෙනවා she is given 10,000 rupees per month ඇයට දෙනවා මාසිකට රුපියල් 10,000ක් දැන් අපි මෙතෙක් ඉගෙනගත්ත සියල්ල මෙන්න මේ විදිහට කෙටි කරලා ඉගෙන ගමු. I we you they when කතරුපදයක් සමග give කියන ක්‍රියාපදයේ යෙදෙනවා. දෙනවා කියන අර්ථය ගැනීම සඳහා. ඒ වගේම ඔයා දැන් දැනගන්න ඕනේ මෙසේ නිර්මාණය කරගන්න වාක්‍ය four forms වලට දාන්න. ඒ කියන්නේ යථාර්ථයේ ප්‍රකාශනයක් ලෙසත්, නැතර්ථයේ ප්‍රකාශනයක් ලෙසත්, ඒ වගේම යථාර්ථයේ ප්‍රශ්නයක්, ඒ වගේම නැතර්ථයේ ප්‍රශ්නයක් ලෙසත් අසන හැටි ඔබ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ දේ ඉගෙන ගන්නකොට ඔබට සිද්ධ වෙනවා give කියන වචනේ නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන හොඳින් අධ්‍යයනය කරන්න. give යනු වර්තමාන කාලයට අයිති බහුවචන ක්‍රියාපදයක්. එහෙමනම් නියතයක් තියෙනවා සෑම බහුවචන ක්‍රියාපදයක් තුලම do නැමැති උපකාරක ක්‍රියාව සැඟවිලා තියෙනවා. එහෙනම් give හැදිලා තියෙන්නේ do plus give ලෙසයි. එසේ නොවන එකම එක ක්‍රියාපදයකුත් තියෙනවා. මන් නිතර නිතර මතක් කරන. කවුද? ආ B පවුලට අයත් ARE ආ කියන ක්‍රියාපදයේ තුල පමණයි do සැඟවිලා නැත්තේ. අනෙක් සියලුම බහුවචන ක්‍රියාපද මෙන්න මේ විදිහටයි හැදිලා තියෙන්නේ. එහෙනම් ඒ දැනුම ඇතුව තමයි four forms නිර්මාණය සඳහා අපි යන්න ඕනේ. You give ඔයා දෙනවා you don't give ඔයා දෙන්නේ නැහැ. මෙතන don't ආවේ කොහොමද? මේ සැඟවි තිබෙන උපකාරක ක්‍රියාවට not දාලා don't බවට පත් වෙනවා. You don't give ඔයා දෙන්නේ නැහැ. Do you give ඔයා දෙනවද? Don't you give ඔයා දෙන්නේ නැද්ද? You give ඔයා දෙනවා. You don't give ඔයා දෙන්නේ නැහැ. Do you give ඔයා දෙනවද? Don't you give ඔයා දෙන්නේ නැද්ද? කතරුපදී වෙනස් කරමින් පුහුණු වෙන්නත් ඔයා දැනගන්න ඕනේ. මේවා ප්‍රායෝගිකව භාවිතා වෙනවද නැද්ද කියලා නෙමෙයි ඔයා හිතන්න ඕනේ. ඔයාගේ කට හුරු කරගන්න අවශ්‍ය නිසා ඉංග්‍රීසි කතා කරන්නම් කට හොඳින් හුරු වෙන්න ඕනේ. ඉංග්‍රීසි වචන වලට. ඒ නිසා ඔයා කරන්න මේ සියලුම කතරුපද සමග මෙන්න මේ විදිහට වෙනස් කරන්න. I give, I don't give. Do I give, don't I give. We give, we don't give. Do we give, don't we give. They give, they don't give. Do they give, don't they give.
මෙන්න මේ විදිහට අර්ථයක් එන විදිහට ඔයා මේක උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. Let's look at this. මේ විදිහත් බලමු. He she සමග ඉන්නේ gives කියලා ක්‍රියාපදයේ ඒකවචන ක්‍රියාපදයක්. අපි මේවත් for forms වලට දාන්න කලින් මේ ක්‍රියාපදයේ හැදලා තියෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න ඕනේ. වර්තමාන කාලයට අයිති සෑම ඒකවචන ක්‍රියාපදයක් තුලම does නැමැති උපකාරක ක්‍රියාව සැඟවිලා තියෙනවා. එසේ නොවන ක්‍රියාපද දෙකකුත් මම ඕගලන්ට කියලා දීලා තියෙනවා. is සහ am. is සහ am කියන ක්‍රියාපද තුල පමණක් does සැඟවිලා නැහැ. මේ දැනුම ඇතිව තමයි අපි for forms නිර්මාණයට යන්න ඕනේ. He gives ඔහු දෙයි නැත්නම් ඔහු දෙනවා කතා කරන භාෂාවේ ඔහු දෙනවා. He doesn't give මේ does එක ආවේ කොහෙන්ද? මෙන්න මෙතන සැඟවිලා තියෙන උපකාරක ක්‍රියාව එළියට ගැනීම. එහෙනම් she doesn't give ඇය නොදෙයි. ඒ කියන්නේ ඇය දෙන්නේ නැහැ. Does she give ඇය දෙනවද? Doesn't she give ඇය දෙන්නේ නැද්ද? He gives ඔහු දෙනවා. He doesn't give ඔහු දෙන්නේ නැහැ. Does he give ඔහු දෙනවද? Doesn't he give ඔහු දෙන්නේ නැද්ද? මෙතන does කොහමද නිර්මාණය වුනේ? කොහින්වත් ආපු එකක් නෙමෙයි. මේ gives කියන වචනේ තුල තිබුණ does එකයි මෙතෙන්ද ගත්තේ. මේ බලන්න gives කියන වචනේ තුල තියෙන්නේ does. අන්න යාගෙන් උදව් අරගෙන තමයි අපි does doesn't බවට පත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට she යොදලත් මේ වාක්‍ය වෙනස් කරන්න. She gives, she doesn't give. Does she give, doesn't she give? ඒ පුහුණුවේ නනතුරුව අපි දැන් බලන්න ඕනි මට දෙනවා ඇයට දෙනවා වැනි වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ? ඒවායින් කොහොමද four forms හදාගන්නේ කියලා. අපි මෙතනදී සැඟවුණු උපකාරක ක්‍රියා හොයන්න යන්නේ නැහැ. ඉංග්‍රීසි නීතිය තමයි is am are සමග ප්‍රධාන ක්‍රියාවේ ස්වරූපයේ past participle form එක හොයාගන්නට ඕනේ මේ වැඩේ සඳහා. is am are සමග past participle form එක තමයි අදාළ ක්‍රියාපදයේ තියන්න ඕනේ. එහෙමනම් you are given ඔයාට දෙනවා. you aren't given ඔයාට දෙන්නේ නැහැ. are you given ඔයාට දෙනවද? aren't you given ඔයාට දෙන්නේ නැද්ද? ඉතින් අනිත් අය සමගත් මේක පාවිච්චි කරන්න ඉගෙන ගන්න. අපි පාවිච්චි කරමු i. i සමග ඉන්නේ a නෙවෙයි am. එහෙමනම් i am given මට දෙනවා. i am not given මට දෙන්නේ නැහැ. am i given මට දෙනවද? am i not given මට දෙන්නේ නැද්ද? ඉතින් අපි am not කෙටියෙදුම aren't ලෙසත් මුලට යොදන්න පුළුවන් spoken english වලදී. aren't i given මට දෙන්නේ නැද්ද? we are given අපිට දෙනවා. we aren't given අපිට දෙන්නේ නැහැ. are we given අපිට දෙනවද? aren't we given අපිට දෙන්නේ නැද්ද? they are given ඔවුන්ට දෙනවා. they aren't given ඔවුන්ට දෙන්නේ නැහැ. are they given ඒගොල්ලන්ට දෙනවද? aren't they given ඒගොල්ලන්ට දෙන්නේ නැද්ද? මෙන්න මේ විදියට අනිවාර්යයෙන්ම ඔයා පුරුදු පුහුණු වීම කරන්නට ඕනේ. he she වැනි පද සමග පවා මෙන්න මේ විදියටමයි පාවිච්චි කරන්නේ. he is given ඔහුට දෙනවා. he isn't given ඔහුට දෙන්නේ නැහැ. is he given ඔහුට දෙනවද? isn't he given ඔහුට දෙන්නේ නැද්ද? she is given ඇයට දෙනවා. she isn't given ඇයට දෙන්නේ නැහැ. is she given ඇයට දෙනවද? isn't she given ඇයට දෙන්නේ නැද්ද? මෙන්න මේ විදියට හොඳින් පුරුදු පුහුණු වීම කරන්න. මේ ඔයාලට ඉගැන්වුවේ present simple වර්තමාන කාලයට අයිති simple ක්‍රමය active සහ passive voice වලින් මතක තබා ගන්නා වූ ආකාරය. ඉංග්‍රීසි හොඳින් කතා කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ නිර්මාණය කරගත් වාක්‍ය four forms වලට දාලා හොඳින් පුරුදු පුහුණු වීම කරන්නට ඕනේ. ඊළඟ වීඩියෝවෙන් මෙවැනි වාක්‍ය අතීත කාලෙන් කොහොමද කියන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. ඉතින් ඊළඟ වීඩියෝව ඉක්මනින් ගෙන්න ගන්න නම් ඔයා දැනට මේ නරඹන වීඩියෝව හැකිතා දුරට යාළුව අතර ෂෙයා කරන්න. views 1000ක් සම්පූර්ණ වෙන මොහොතේදී ඊළඟ වීඩියෝව ඕගලන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. So thank you very much for listening to me. I'm coming again with my next video. මතකනේ කතාව views 1000ක් පිරෙන සෑම මොහොතකදීම අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න. වීඩියෝ ලැබෙන වාර ගාන වේගය වැඩි කර ගැනීමට ඔබ කල යුත්තේ මොකක්ද? ඔයා මේකෙන් ප්‍රයෝජන ගන්නවා වගේම යහළුවන් අතරෙත් හැකි ඉක්මනින් මේක ෂෙයා කරන්න. views 1000 පිරෙන සෑම මොහොතකදීම අලුත් වීඩියෝවක් මෙතෙන් සිට බලාපොරොත්තු වෙමින් ඉන්න. So thank you. Bye bye.